சுகத்தை அம்பிச்ச பழனி தோசம் கத்துக்குது ஓ விஸ்வவித்யாலயத்தில் பாத்தி ராஜா அம்புனா ஏ ஏ ஆப்பு கெனா தமே விமல் குமாரத்து கொஸ்டா நம்ம கெதிர காலில் இந்தலா குழம்பட்டு என்ன ருப்பியால் தெக்காய் சத்தப்பாய் பஸ்ஸுக்கு மகாச்சாரிய அம்லத்துக்கு சம்பந்தம் உள்ளாட்டு தர்மசிரி மாத்துக்கு ஜீவித்த எடுக்கத்து நீத்த கொடா காலிகிட்ட பஸ்ஸு අපි මෙච්චර දවසක් වන් ටු වන් කරේ හොක්ලාට දේශපාලනක් නේද? එමෙ නැත්තම් ඍජුවම දේශපාලනයට සම්බන්ධ වෙන ඡයත් එක්කලා. හැබැයි අද ඊට වඩා වෙනස් කෙනෙක් එක්කලා කතා බහ කරන්නේ දේශපාලන සම්බන්ධයි. දේශපාලන සම්බන්ධ නැහැ කියන්න බැරි කෙනෙක්. ඔහු රංගන ශිල්පියෙක් හැටියට තමයි අද අඳුරන්නේ W ජයසිරි. අයබන් W I. අයබන්. W I ගොන එකක් එක්ක මම අදයි වගේ. නෑ ජයසිරි එහෙම කියන්න. ඇත්තටම නළුවෙක් කෙනෙක් හිතාගෙන ආපු ගමනක් නෙමෙයි නේද? අයියා කියන්නේ නැහැ. නම නිකන් කියන්නේ. අයියා කියන්න මෙපා. ඔය අයියා කියන්නේ ඔය ඔයා මල්ලි වෙන්නේ. මල්ලි වෙන්නේ නෑ. රයිට්. ඒකත් ඉල්ලාස් කරගත්තා. ඇත්තටම ආවේ නළුවෙක් වෙන්න හිතාගෙන නෙමෙයි නේද මේෂේ නෑ ඉතින් මම කවදා කවුද නළුවෙක් වෙන්න කියලා උපදින්නේ ලංකාවේ හ්ම් ලංකාවේ පිස්සු පිස්සු පිස්සුවක් තියෙයි තමයි පිස්සුවක් ලංකාවේ නළුවෙක් වුණාට වඩා හොඳයි අපේ අම්මට තාත්තට දන්නවනම් ඒ කාලේ මම නළුවෙක් වෙන්න යනවා කියලා ඒ කාලේම කපලා ඇලකට ගංගමුදාන දෙන්නේ නෑ ඔව් ඒ කියන්නේ මෙහෙමයි කොළඹ ආවේ නළුවෙක් වෙන්න කියලා නෙවෙයි ඒ විශ්වවිද්‍යාලයට ඇතුළු වෙච්ච අවුරුද්දම මට පුළුවන්කම ලැබුණා සුගත බලද සිල්ල මුණ ගැහෙන. ඒක එතන ඉඳලා මේ පිස්සුව ඔලුවට ගැහුවා. සුගතේ මුණ ගැහෙන කොයි අවුරුද්ද වගේද? විශ්වවිද්‍යාලේ ඉන්න කොයි අවුරුද්ද? 65. මල්ලි කියන්න බෑ මට ඉතින් අයියා කියන්න බඳා වෙන්නේ. මොකද 67 ඉපදිච්ච මිනිසුන්ට 65 කොළඹ ඇවිල්ලා විශ්වවිද්‍යාල ගියාය සම්බන්ධයෙන් අයියා කියනවාද අංකල් කියනවාද කියන මට දැන් හිතාගන්න බැරි වෙන්නේ. සුගතේ හම්බෙච්ච පළවෙනි දවස මතකද? ඔව් පළවෙනි දවස කියන්නේ මෙහෙම ඒ කාලේ මට වඩා ජේෂ්ඨ ශිෂ්‍යයෙක් තමයි විශ්වවිද්‍යාලයට බඳුළු විතානකේ. මන්දුල් විතානගේ නාට්‍යයක් කරන්න සූදානම් වෙවි හිටියා එතකොට මේක ගර්ජනා කියලා. કોઈ કોઈ විශ්වවිද්‍යාලයේ කොළඹ විශ්වවිද්‍යාලයේ කාලේ කොළඹ විශ්වවිද්‍යාලය කියන්නේ විරාදෙනිය කොළඹ මණ්ඩපය. මණ්ඩපය. ඉතින් මේ කොළඹ මණ්ඩපේ හිටපු මන්දුල් විතානගේ තීරණය කරා හැරල් පින්ටගේ ද කලෙක්ෂන් කියන නාට්‍ය සිංහල පරිවර්තනය මේක ගර්ජනා කියලා කරන්න. ඉතින් ඒ සඳහා ඒකේ වැඩ වගේකට අපි කලා මණ්ඩලයට ගියා. කාලේ කලාමණ්ඩලේ ලේකම් වෙලා හිටපු WB රත්නායක මහත්තයා හම්බෙන්න. රත්නායක මහත්තයා හම්බෙන්න ගියාම එතෙන්දි හම්බෙනවා සුගතපාලද සිල්ලා. සුගතපාලද සිල්ලා බඳුළු දන්නවා. ඉතින් බඳුළු ඒ වෙලාවේ මාව අඳුරලා දෙනවා සුගතපාලද සිල්ලා. එතකොට WJ සිරි කියන කෙනා සුගතපාලද සිල්ලා දැකලවත් තිබුණා. දැකලවත් නැහැ. අර චූටි කොට මිනිස්සව දැකලම තිබුණේ නැහැ. පළවෙනි වතාවට දැක්කේ. ඉතින් දැක්කම මට ඉතින් හරි අඳුරගත්තාම හරි සන්තෝෂයක් ඇති වුණා. තවත් සන්තෝෂය තුනයි එදාම අපි ගිහිල්ලා ඒකට බිව්වා. अजीत සිරිබි පෙරා සුරේන්ද්‍ර හිමි අපි සමග බොහොම ලඟින් ආශ්‍රය කරා. ඉතින් ඒකම ඉතින් විශ්වවිද්‍යාලය හරහා ආචාර්ය සුචරිත ගම්බලත්. ඉතින් එහෙ ඒ වගේ ඊට පස්සේ විශ්වවිද්‍යාලයේදීම පතිරාජා හම්බුණා. පතිරාජා තුටි පෙරදිනේ මණ්ඩපේ කොළඹ අපි ලාවක අපි දෙනක් දෙන්නට දෙන කවුරුවත් අඳුරලා දීලා නැහැ. එයා මගෙන් සිගරට් එක ඉල්ලුවා. එයාගේ සිගරට් එක පත්තු කරගත්තා. අර අතන පළවෙනි දවසේම වැඩි ඉවරලා බිව්වා. පතිරාජා හම්බෙන පළවෙනි දවසේම සිගරට් එකක් සිගරට් එකක් පත්තු කළා තමයි එයා ඔයා කවුද මොකට දාවේ එයා ඇවිල්ලා තිබුණේ කොළඹ විශ්වවිද්‍යාලයේ එතකොට කේඩිගේ ධර්මවර්ධන වැඩ ලයිබ්‍රරි එයා හම්බෙන්න ඉතින් කේඩිගේ එතකොට අපිට මගේ යාළුවෝ ඉතින් අපි දෙන්නම ගිහලා කේඩිගේ හම්බෙලා ඉතින් එතන ඉඳලා පති යාළුවෝ නා ඒකම් පති එක්කව 17 කෝන් ඉතින් අපි ඔක්කොම මිතුරන් නැටිට ඉතින් පතිගේ මගේ මිතුරුකම මම හිතන්නේ අවුරුදු 50කට වැඩි ඒ විමල් කුමාර කොස්ත හම්බෙන්නේ කොයි කාලේ විමල් කුමාර කොස්ත හම්බෙන්නේ මම මේ විශ්වවිද්‍යාලේ ඉන්නකොට කොළඹ කොළඹ හිටියා මිත්‍රරත්න කියලා මිත්‍රසේන කියලා තොට ළඟ පැත්තෙන් ආපු පළවෙනි උපාධි අපේක්ෂකයා. ඒ පැත්තේ ඒ වෙනකන් කවුරුත් ඇවිල්ලා හිටියේ නැහැ. නැහැ. මෙයා තමයි පළවෙනි එක්කෙන මිත්‍රසේන. මේ ළඟදිත් මට හම්බුණා. මම ජීවතුන් අතර ඉන්නවා. ඔව්. මිත්‍රසේන මගෙන් ඇහුවා මචං අපේ හොඳ යාළුවෙක් ඉන්නවා. හොඳට රඟපාන්න පුළුවන් එයාව බැරිද සුගතපාල සිල්ලට අඳුරලා දෙන්න. එතකොට මම සුගත් එක්ක නාට්‍ය කරන්න පටන් අරගත්තා. මොනවා කියන නාට්‍ය? මුලින්ම සුගත් එක්ක කරා නාට්‍ය මොනවා? මුලින්ම සුගත් එක්ක කරේ හරියම් බඩු හයක් එකේ දෙවෙනි ප්‍රොඩක්ෂන් එකේ. වරක් වයිතේතර විශ්වවිද්‍යාලෙම ගිහින් ෂෝ එකක් දාලා දැන් විශ්වවිද්‍යාලය අය දන්නවා මම නළුවෙක් කියලා. දැන් ඒ රඟවාන්න ඉස්සලාම තෝරගන්න සුගතපාල සිල්ලද? ඔව්.
එතකොට හැබැයි මේ දෙවෙනි ප්‍රොඩක්ෂන් එක. ඒතකොට මනගපානි ටෝනි රණසිංහ ප්‍රේමා ගණේගොඩ වික්‍රම් බෝගොඩ නාමල් වීරමුනි මාලිනී වීරමුනි ඒගොල්ලෝ. ඒ කියන්නේ ඩබ්ලිව් ජේසිරි කියන කෙනා විශ්වවිද්‍යාලය යනකොටත් ඒගොල්ලෝ චරිත. කැපී පෙනෙන පුද්ගලයෝ නළු රංග ශිල්පීන්. ඔව්. එතකොට ඉතින් මම අර මිත්‍රසෙන්ට කිව්වා එන්න කියන්න කියලා. මිත්‍රසෙන්ගේ යාළුවට එන්න කියන්න කියලා. ඒ ආපු කෙනා තමයි විමල් කුමාරද කොස්තා. පළවෙනි දවස් සුගතට නඳුනලා දුන්න හැටි මතකද? ඔව්. එතකොට අපි හිත හොඳම්ම ටිකේ නාට්‍ය රිහර්සල් කරනවා. ඒක ඉතින් ඒක චරිතයකට නඩුවේ කෝණ කළ දෙවුනා ඒකට තෝරගෙන හිටපු පියසේන ආගම එන්නේ නැහැ රියසල්. ඒ සුගත් බොහොම අප්සෙට් එකේ හිටියේ. මම ඉතින් කොස්තාව අරගෙන ගියා සුගත් ගාවට අපි එදාම රියසල් එකට. මේ හම්බෙච්ච පළවෙනි දවසේම. ඔව් පළවෙනි දවසේ හැන්දෑවේ රොයල් තියටර් රොයල් කොලෙජ් එකේ රොයල් ජූනියර් එකේ තමයි අපි රියසල් කරේ මියුසික් රූම් එකේ. ගිනිල්ල සුගත් පල්සිල් රන්දුල්ලා දුන්නා. සුගත් දුන්නා ස්ක්‍රිප්ට් එක කියවපන් කියලා කොස්තා ඉතින් උපන් නළුවේ උපන් නළුව इतने सुगे मार्ग तमाइ कुस्त जाति वेदिकावट आवे विश्वविद्यालय प्रोडक्शन लिटिया तोटे गपाल गोडो इनका जोश मुलम प्रोडक्शन कुस्त मांगे मट वृद्ध देखा को बाल मल्ली कोस्तमल्ली जयश्री अयतवा मम्म अतीत कथा वहन सुगते मुद्दे में मैंने ये खाले पुणी कथा वक्त अतीत काम मंदे काले कामे थी अति अड़ अड़वासी ये काले अत्यतम नलु विनवाने के अभियोग दंगे तरंगकारी मना वक्ति नलुवे कुनाट पास आशा उत्तना सीरियस्ली नलुवे कुणे पति तेक् फिल्म बेट पटंगार एकदास नमस्य असूवेनकोटेदुदी वेडकल्ला गुवनुदुली इला सुना ఇలా సున్నే వెకేషన్ ఆఫ్ సో ఇలా సున్నే నే అనివారిని వాడు అనివారిని వాడు ఏవిట్నే అనివారిని వాడు యాన్ని యావని ఇస్సెల్ల అవడే వెండి ఇస్సెల్ల మొకడ మం డిఆర్ట విరుద్ధవ 77 వెడ కరా 77 ఎలక్షన్ కి బాల తంపో ఇక ఇతోడ మం పొలిటిక్స్ కరే బాల తంపో ఇక ఇది డిఆర్ బలేట అవిల్ల మా వెలిట దాన్ ఇస్సెల్ల మం వెకేషన్ ఆఫ్ గడి దనికి హిటి అవిల్ల సరేనో ఐ కర్నో కేల ఇతోడ పడియ గేదో ఐ మినుకొడ కొన్ని రూపాయ 350 కొద్ది బోర్డ్ లైటి बोर्ड अभी अम्मल माव रखना भत्तर मुल्ला अम्मल बोर्ड पुताव रखना अभी माव रख कुमारी इट पस पति चित्रपटिकरा सुगत नाट्यकरा धर्मश्री एक नाट्यकरा तुनसी पन रसा कतार गेदरी गेदरी प्रश्न उन्न गेदरी मांगाई डब्ल्यू जैसी गेदरी साल दी लागे नैति दूनना मम दूनना रुपये सी अद मसट अम्मट दूनना ये काले पनाट पश्चिम मुदल दिन तुनसी पना मुगद करे बंगहा आर्थिक अदकालिकुपय सतपाई बस हेतमेहत नूर दिखाई सतपाई वांगी श्रद्धा अद रुपया देखट एक सैक्शन हेत्ते पास हेत्ते मत ताम जे आर जवाहर चांदे दिन अवसर पास कोलम चांदे दिन हे मतबून लंका काटव बोमे अग्गाल मिनस ओल मंगला मुखद यको मे उल्लासी दवास्तु ना गिनी तिब्बने पुलिस दवास्तुना डी आर जवाहर कैपरा
පොලිසියෙන් වාඩු දීලා දවස් 3ක් දුන්නා. ඒ කියන්නේ දේශපාලනඥයෝ හැටියට කියපු දේ කරව පළවෙනි මනුස්සයා ජයසිරියේ වයසේදී එයා. ඔව් ඒ කියපු දේ කරා විතරක් නෙමෙයි දැන් ඒ කියපු කරපු දෙයක් නවත්ත ගන්න විස්තර කරගන්නත් බැරුව ඉන්නේ. කියපු දේවල් කරාට පස්සේ ඒක දිගටම එන්නත් ගත්තා. ඒ කියන්නේ ලංකාවේ තියෙන ලිහන්න බැරි ගැට දෙකක් තියෙනවා. එකක් තමයි තෝසි කඩවල හොදි හොදි වත් කළා මේව කරලා ගහන ගැට. ඒ ගැට ලියන්න ඉරලම තමයි ගන්න වෙන්නේ. JR ගේ ව්‍යවස්ථා ගැට ලියන්නත් බෑ. ඒ දෙකම ඉරලම තමයි ගන්න වෙන්නේ. ඔය ඉතින් ව්‍යවස්ථා ඉරන්න ගිහලා දැන් පේනවනේ වෙලා තියෙන එක. ඩායි මං 74 ඉන්න. මොකද ඒක දිග කතාවක් නේ 74. දැන් මේ 77 පෙරලියත් එක්කලා. දැන් ඕගොල්ලෝ කණ්ඩායම. දැන් මගේ සුගත් අයියලා ඊළඟට ওই කියන කණ්ඩායම. වෙන පතිල් පති අයියා, ධර්මසිරි බණ්ඩාරනායක ඒ ඒ ඒ ඒ කණ්ඩායමත් එක්කලා එකතු වෙලා ඉච්ච අනිත් අය. මේ හැමෝම වෙනස් ජීවිතයක් නේ. මේ 77 වෙනකොට මං පති සුගත් මහාචාර්ය ගම්බලත් එක්ක සම්බන්ධ වුණාට ධර්මසිරි මාත්‍රිගේ ජීවිතේට එකතු වෙන්න ඊට ගොඩක් කාලයකට පස්සේ. ම ඒ කණ්ඩායම ওই එකතු වෙලා හිටපු කණ්ඩායම ඇත්තම ඒක වෙලාවල ෂොක් වෙන තැනක් නේ තාත කියන්නේ. ඔව් ඔව්. ඒ කියන්නේ තමන් දරපු දේශපාලන මතවාදයන් එක්කලා ගත්තාම ඒ අධිකෝරුදු එක්කලා තියලා ගත්තාම මේක දරා ගන්න බැහැ. කොහොමද මේ කණ්ඩායම මේ වලට මුහුණ දුන්නේ? කණ්ඩායම ඇත්තටම අපි මේ වෙලාවේ මේකට මුහුණ දෙන්න හොයාගත්ත හොඳම ප්‍රතික්‍රමය තමයි විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය. කොස මේ කීර්ති බාලසූරිය, ආනන්ද වක්කුඹුර, විජේ ගුණසිංහ, විජේ ඩයස් කියලා කියන්නේ විජේ धम्म जागुड एक ग्रूप सहभागी යන තැනකුත් නෑ වගේ එකක් නේ දැන් තියෙන්නේ මේ වෙලාවේ. ඒ ඒ ඒ එකතුව එකතුව ඇත්තටම වෙන්නේ තව પરම්පරා ගානකට ශිල්පීන් ටිකක් එළියට දානවනේ. මම කියන්නේ ශිල්පීන්ම තමයි ඒගොල්ලෝ. ඒගොල්ලෝ කලාකාරයෝ, නාට්‍යකරුවෝ නෙමෙයි. නෑ ශිල්පීන් තමයි. කලාකාරයෝ නෑ ලංකාවේ. ශිල්පීන් තමයි ඉන්නේ. කලාකාරයෝ දෙන්නා. කලාකාරයෝ දෙන්නා හිටියේ එක්කෙනෙක් ජෝර්ජ් හීට් අනිත් එක්කෙනා පඬිත් කුමාරස්වාමි, ආනන්ද කුමාරස්වාමි. ඒ හැර කලාකාරයෝ නැහැ නේ. කලාකාරයෝ දෙන්නා නේ ඉතින් කලාකාරයෝ එදෙනනේ රටින් මේ රට ගැන එළියට ගිහිලා ගියවයි මම කියන්නේ එහෙම හරි හැදුනනේ එතන ඔව් හැදීමේදී යම් පමණකට විනයක් තියෙන්න ඇතිනේ මම කියන්නේ ওই කියන කාරණාව වලට නෙමෙයි ඒක කොහොමද විනය කියන්නේ තාමත් උඩ විනයක් තිබුණා අපිට මතකයි අපි නාට්‍ය රිහසල් වලට යනකොට කවදාවත් පරක්කු වෙන්නේ රිහසල් ගිහිල්ලා රිහසල් එක යනවනම් රිහසල් කරන දෙන්නද ඉන්නේ වේදිකාවේ අනිත් අය කතා බත මොනවත් නැ බලාගෙන ඉන්නවා බලාගෙන නොහිටුටින් සුගත බලසිල්ලකින් හොඳ කුණු හරප තමයි ආන්නේ. අර පොඩි මිනිස්සයා වුණාට ලොකු වචන වලින් අහගන්න පුළුවන්. නෑ සුගත්. හ්ම්. ඉතින් අපි මා හොඳම කාලයක් තිබුණේ ඉතින් ඊට පස්සේ 77 77 වෙනකොට අපි ගුවන් විදුලියෙන් කියන්නේ මට දැන් මෙතන වර්ෂ අවුරුදු පැටලෙවිල්ල තියෙනවා. අවුරුදු පැටලෙවිල්ල තියෙනවා. කොමාරි 77 වෙනකොට සුගත බලසිල්ලත් ගුවන් විදුලියෙන් එළියට එළියට ඇවිල්ලා එළියට යන්නේ ඇයි සිරිමාව බණ්ඩාරනායක මැතිණියගේ ප්‍රජාතන්ත්‍රවාදී මහිමි කිරීමට විරුද්ධව පෙත්සමට අස්සම් කරනවා ඒ අස්සම් කරන පෙත්සමට අස්සම් කරන කෙනෙක් තමයි සුගත බාලසිරි. අමරදේව මාස්ටර් අස්සම් කරනවා අස්සම් කළා අස්සන ඉල්ලාස් කරගන්නවා. සුගත එහෙම කරේ නැහැ. නෑ නෑ සුගත එහෙම කරේ නැහැ. බණ්ඩාරකේ විජේතුංග එයත් අයින් කරා චිත්‍රපට සංස්ථාවේ. ඉතින් අපි විනය 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 ඒ කියන්නේ ඒ ඒ ඔය කියන කණ්ඩායම එළියට ආවම වැඩකදී විනයක් තියෙනවා. ඒ කියන්නේ ශීලක් හිටියේ සුගත් අයගේ බිරිඳ. ඔව්. ඒ පෙම්මතියද විවාහ වෙලා ශීලක්. ශීලා ශීලා හිටියේ ගෙදරනේ සුගත් ගිහිල්ලා. නැවතුණු. නැවතිච්ච ගෙදර. ඉතින් නැවතිච්ච ගෙදර ඉඳලාම ඉතින් පෙම්මතිය තමයි. එතකොට ඔය සම්බන්ධ කණ්ඩායමත් එක්ක සම්බන්ධ කරලා තියක් තියෙනවා. ඒකත් තියෙනවා. ඒ ගෙදරම එක කාමරයකට නැමතුණා. ඒක ඉතින් තව හිටියේ නෑනේ. නෑ නෑ අපි දෙන්න තමයි එක කාමරයක සුගත්. මම කියන්නේ ශීලක් අරන් එනකොට සුගත වල සිල්ලා WJSට ගෙන්න කෙනෙක් කවුරුත් ඒ ගෙදර ඉන්නේ නෑ. නෑ 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 නෑ. ඒකයි ඒ ගෙදර කාමරේ දෙන්න ඉස්සෙල්ලා සුගත් කිව්වා මෙතන ඉන්නවා කෙල්ලෙක් අසුගත කෙල්ලා මගේ අත තියන්න බෑ කියලා නීතිය දාලා ගිනිච්චි. ඔව්. ඊට පස්සේ යහනේ ඒ කාලේ හරි සුන්දරයි මම මේ කියන කාලේ WJSලේ. ඒ කියන්නේ දැන් එහෙම නෑ. එහෙම නැහැ. ඒ කියන්නේ දැන් එහෙම හමු වෙන්නේ නෑ. පවුල් ඇතුළට යන්නේ නෑ. ගෙවල් වලට යන්නේ නෑ. එක්ක ගෙනියන්න බෑ ගෙවල් වලට. එහෙම යුගයක් ඉඳලා 77 න් පස්සේ එන අභියෝගයට කොහොමද ඔයගොල්ලෝ මූණ දුන්නේ? අර විනයන් අර විකෝසට ගිහිල්ලා හදාගන්න දේශපාලන උමනාවල් මේවත් එක්කලම නිර්වාණ කියන කැලල කොහොමද බේරගත්තේ? හැබැයි මන් දන්නේ ඒක කොහොම කරගත්තද කියලා. හැබැයි අපි ඒ කාලේ උදේ ඉඳලා බොහෝ වෙලාවට බොනවා. කීයට පටන් ගන්න මොන්නේ? වැඩ කරනවනේ ඉතින් උදේ 9:00 මාර වෙනකොට බොනවා. ඒ කියන්නේ දැන් වැඩ කරන අයට පොඩි ආදර්ශයක්.
මම කියන්නේ නෑ මම හිතන්නේ දැන් එහෙම බොන්න බෑ දැන් දැන් තියෙන ඒවා බිව්වොත් එහෙම එච්චර කලින් ඉන්න බෑ වැඩි වැඩි කල් ජීවත් වෙන්න බෑ අපි තාම ඉන්නේ ඒ කාලේ හොඳ දේවල් බීපු විඳ කොමාරි ඒ ඒ අත්දැකීමත් එක්ක තමයි ඉන්නේ හැබැයි ඉතින් අපි හොරකම් කරේ නෑ මිනිස්සුන්ට එපා වෙන වැඩ කරේ නෑ කණු තිබ්බ නෑ ප්‍රොඩක්ෂන් වලදී කණු තිබ්බ නෑ කවදාවත් නෑ අපේ විරුද්ධකවාදී උනේ ඒ කාලේ පොලිස් කාර්යව අද වගේ බීලා ගිහිල්ලා උන්ගේ කරගන්න එක තමයි බොහෝ වෙලාවට පතිරාජයට පෙන්වන්න බෑ පතිරාජයට පෙන්වන්න බෑ බිව්වට පස්සේ පොලිස් කාර්යය කලවිනම වගේ එහෙම නැත්නම් අමතක වෙන කෑල්ල කොතනද පොලිසියත් එක්කලා පතිරාජය පතිරාජය ඔක්කොම අමතක වෙන්නේ නැතිව තමයි තියෙන පොලිසියත් එක්කලා නමුත් මතකම තියෙන කෑල්ල එහෙම එකක් නෑ හැමදාම ඒ වගේ තමයි යුනිෆෝම් එකක් දැක්කම එහෙමම තමයි ඒ ප්‍රශ්නේ තියෙන්නේ ඒකම පතිරට තියෙන බිව්වට පස්සේ කවුරු හරි නිකන් අමුතු විදිහට බැලුවොත් දැන් කඩේකට ගිහිල්ලා තේ එකක් බොන්න ගිහිල්ලා වේටර් එහෙම ටිකක් අමුතු විදිහට බැලුවම කතා කරලා අහනවා අයි තරහද අපිත් එක්ක classical ප්‍රෝග්‍රෑම් එකේ ඒක ලංකාවේ ප්‍රථම වතාවට ලංකාවේ අවුරුදු කීයද අවුරුදු 20 ගානකට පස්සේ 42 ගානකට පස්සේ නිකන් හිතන්න ඒ ගැඹුරු කොහෙද තිබුණේ මේ සරලකම් මේ තරුණකම් මේ හිතුවක් සරලකම අස්සෙම තමයි ගැඹුරු තිබුණේ මේ හිතුවක් කරකම් අස්සෙම මේ ගැඹුරු තියෙන්නේ ඕ ඉතින් ඇත්තටම ගැඹුරු තියෙන්නේ සරලකම අස්සෙනේ ගැඹුරු කියන්නේ මතුපිටි මලක් මවාගත්ත දෙයක් නෙමෙයි ජයසිරි කියන්නේ ඔය ඩබ්ලිව් ජයසිරි ඔය සේරම ඇතුලේ එන ඩබ්ලිව් ජයසිරි ලියන්න කියන්න පටන් ගන්න කොතින්ද ඒ කාලෙම ලියනවා තමයි ඒ කාලෙම ඉඳලා මුල් කාලේ ඉඳලාම බරින් බර නොයෙක් දේවල් ලිව්වා දැන් පතිරාජ තමයි බඹරුවේ සින්දුව ලියපන් කියලා කිව්වේ ඒක ලිව්වේ 73 එතකම් සින්දුව කියලා තිබුණේ නෑ එතකොට මම ලියලා තිබුණා සින්දුව ඒතර මම ගුවන් විදුලි වැඩ කරන්නේ ලංකාවේ ඉන්න ඔක්කොම ගායක ගායිකාවෝ නෑ එතන එනවා යාළු එතෙන්ට එතෙන් රූප හරියට නෑනේ එතකොට නෑ එතන විතරයි නේ තිබුණේ වෙන තැනක් නෑ ඉතින් මම සනත් සින්දුව සනත් මගේ හොඳ මිත්‍රයෙක් සනත් අන්සිරි සනත් සින්දුව ලිව්වා සුලංග නිදි කුඹා මල්කැක්කුවේ කියලා जयश्री ඔව් පිටපත බලලා මට දුන්නේ පිටපත ඔබ මේක කියවල සම්පූර්ණ පිටපත ගීතය ඔව් මම මේ මහන්නේ ජේසුරේ සමහරු පිටපත බලන්නේ නැහනේ අපි දන්නවා සමහර අය නැහැ කියවල තමයි ගත්තේ පිටපත කියවල තමයි අදාස ගත්තේ අදත් ඒක પરම්පරා කීයද අදත් ජීවමාන ගීතයක් ඔව් ඒ අර පිටපත කියවල පිටපත තීරු කරන් ලියපු වින්දනේ එහෙම නැත්තන් නැ එහෙම නැත්ත ඉතින් නිකන් නිකම් වචන ටිකක් සරලට මියුසික් කියනවා ඒක අනිත් එක කේමදාස මාස්ටර්ගේ සම්මාදමයි කේමදාස මාස්ටර් මේ වචන ටික දැක්කම මොකද කියන්නේ මාස්ටර් කවදාවත් කිසිම ලීලගේන වචන ටිකක් ඒ විදිහට මනුමත කරන්නේ නැහැ. හැබැයි කාගේ වෙලාවද මන් දන්නේ නැහැ. මගේ වෙලාව මේ වචන එකක්වත් වෙනස් කරන්නේ නැහැ. වෙනස් කරන්නේම නැහැ. වෙනස් කරන්නේ නැහැ. ගායක ගායිකාවන් තෝරා ගැනීම කරේ කොහොමද? මාස්ටර් මාස්ටර්. ජේස් ඩබ්ලිව් ජේස් කියන්නේ ඇහුවද කොයි වෙලාවකත් මාස්ටර් ආවේ? නෑ නෑ මාස්ටර් කාගේවත් අහන්නේ. ඒව නෑ. මාස්ටර් කියන්නේ ඒකමනේ. ඔව් ඔව්. මාස්ටර් කියන්නේ ඇහිලි නෑනේ මාස්ටර්. නෑ ඉතින් මාස්ටර් තේරුවොත් තේරුවම තමයි. කේමදාස මාස්ටරුයි ඩබ්ලිව් ජේසිරි දෙන්න ගත්තොත් කොයි වගේ ගනුදෙනුවක්ද තිබුණේ දෙන්නත් එක්කලා? අපි දෙන්න දන්නේ අපි දෙන්න ඉතාමත් හිතවත් මිත්‍රෝ මම ඒ ගෙදර අවුලේ මිත්‍රේ මේ සින්දුව කියන්නත් කලි ඒ කියන්නේ මම විශ්වවිද්‍යාලෙන් එළියට ඇවිල්ලා මම හිටියා විමලදාස පෙරේරා කියලා හිටියා දැන්නේ මේ ඒජන්සි ආයතනයක් මාරෙක් බාරෙක් කෙනෙක් දැන්නේ මේ ඒජන්සියක් කරපු එක දැන්නේ ඒජන්සියක් දැන් විමලදාස පෙරේරා ඒ විමලදාස පෙරේරාගේ චිත්‍රපටයක් තිබුණා සමනල කුඹුරිකෝ කියලා ඒ චිත්‍රපටියේ म्यूजिक करे කේම්දාස මාස්ටර් ආන්න එතන ඉඳලා මම මාස්ටර් දන්නවා හිතවතුන් දෙන්න ඔව් 68 විතර ඉඳලා දන්නවා ඒ කියන්නේ ඩබ්ලිව් ජේසිරි කියන කෙනා ඒ චිත්‍රපටි සම්බන්ධ නැහැ සමනල කුමරියට සම්බන්ධ නැහැ නෑ නෑ සම්බන්ධ නැහැ නමුත් විමලදාස පෙරත් එක්ක කේම්දාස මාස්ටර් හම්බෙන්න යනකොට මාත් ගියා විමලදාස පෙර කතා කරලා ඉන්නකො ජේසිරි යන්න මේ මාස්ටර් හම්බෙන්න කිව්වා ඉතින් කේම්දාස වගේ මිනිස්සෙක් හම්බෙන්න කවුද බැරි කියන්නේ අපි කන්න ගහපුවම ඩබ්ලිව් ජේසිරි හම්බෙන්න යන්න කියලා අපි බෑ කියන්නේ නැහැ වගේ ඉතින් එකම එකම කේම්දාස මාස්ටර් එක්ක ගිහිල්ලා ප්‍රථම වතාවට එතකොට මම දන්නවා කරුණත් අබේසේකර සින්දුවක් ලියන හැටි දැක්කෙත් එදා තමයි. මොකද ඒක සින්දුවක් ලිව්වේ කරු. කරුණත් අබේසේකර. එතකොට කරු. මම දන්නවා මං ගුවන් විදුලියට සම්බන්ධයි. හැබැයි සින්දුවක් කියන දෙකල් නැහැ. ඔව්. මේම සින්දුවට ලිය සින්දු ලියන්න ඉස්සෙල්ලා කරන ආවතේව ටික.
මොනවගේදීව මොනවත් නැහැ සරම විතරයි ෂර්ට් එකක් උඩට මොනවත් නැහැ හොඳ අර කණ්ඩකලිංගම් සුරුට්ටක් කටේ දාලා අතුරට දාලා පොඟලා ඒක පත්තු කරලා අර මේ අනිත් පැත්ත පොඟල පත්තු කරලා ශ්‍රී 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 ලියල තමයි ඉස්සර ශ්‍රී අකුරිය මාස්ටර් එකල වැඩ කරද්දි මාස්ටර් ඒ වගේ අයටත් ඉඳ දුන්නා මම කියන මාස්ටර් සී ලියල නැහැ නේ මම හිතන්නේ කේමදාස මාස්ටර් මොකද ශ්‍රී අකුරු ලියල පටන් ගන්න කියන්නේ නමුත් මාස්ටර් හැමදාම උදේට සරස්වති සරස්වති දෙවියන්ට පාන පත්තු කරා ඒ කියන්නේ ජර්මන් වල යුනිවර්සිටිස් වල ඉගෙනගෙන ආවට එහෙම කරත් මාස්ටර් කෙනෙක් වැඩි දෙනවා ජර්මනි ඉගෙන ගත්තේ නැහැ ඔය දැන් කතාව තියෙන්නේ නෑ මාස්ටර් කිසිම විශ්වවිද්‍යාලෙක ඉගෙන ගන්න නැහැ මාස්ටර් තනි කර අර දී ශක්තිය සුදී තමන්ගේ තමන්ගේම කියන තමන්ගේම අතුලින් මෙන්න කොහෙන්වත් ඉගෙන ගත්තේ නැහැ එයා එයාගේ එයාගේ නිර්මාණ අරගෙන ගියා ජර්මනි හරි මේ තමන් මාස්ටර් කලේ වැඩ කරද්දි හැප්පිච්ච තැන් ගැටිච්ච තැන් තිබුණ නැද්ද අපේ ඉතින් සමහර වෙලාවට ගැටෙන තැන් තිබුණා ඒව ඉතින් එච්චර විශාලට යන්න ගියේ නැහැ මොකද ගැටෙන්න තරම් අපි දෙයක් දැනගෙන හිටියේ නැහැ සංගීත ගැන මාස්ටර් කියන දේ අහන් හිටිය මිසක් අදට මාස්ටර් තාමත් ඉන්නේ අපේ තාම يعني මාස්ටර් නැතිවීම අදට තමයි වඩා තේරෙන්නේ අද සංගීත මොනවත් වෙන්නේ නැහැ නෑ අද නිහඬ මාස්ටර් ඉන්න කාලේ හැමදාම මොනවාරි ආందోళනාත්මක දෙයක් වෙනවනේ ඒක කියනවා එහෙම නැත්තම් කරනවා කරනවා දෙකෙන් එකක් හරි තියෙනවා ඒක මාස්ටර් මම මීඩියා එකකට මොනවා හරි දෙයක් කියනවා එහෙම නැත්තම් මාස්ටර් කරලම් පෙන්නනවා දැන් ඔයි කියන වයස වෙනකොට WJS Siri තරුණ වයසනේ ඔව් 60 60 ගණන් 70 ගණන් 80 ගණන් වෙනකොට තරුණ වයස ප්‍රේමේ පටන් ගන්නේ කොයි කාලෙද මම සාමාන්‍යයෙන් කතා කරන්නේ නැහැ මේක ගැන මොකද මට දැන් වැඩිමහල් දූල දෙන්නෙක් ඉන්නේ ඉඳා අපි ප්‍රේමේ පටන් ගන්නේ वयस සිපහේ දවිසර කවුද ඉස්සලා මෙහුවේ සාම්ප්‍රදායික එහෙම එකක් තිබුණේ නැහැ දැන් අහනවනේ දැන් අහන්නේ නැහැ නෑ නෑ එහෙම මොනවද තිබුණේ නැහැ අපි මන් දන්නේ නැහැ කොහමද උනේ කියලා ඉතින් කාටද පළවෙනි හැඟීම ආවේ ඇයටද ඔබටද එහෙම මොකක් මන් දන්නේ නැහැ නම හැවොත් කවුද කියලා නම සුනිලා මම නම හැවොත් කවුද කියන්නේ දන්නේ නැති ඇයටද දැනගන්න හැබැයි සුනිලා කවුරුත් ප්‍රයෝජන ගත්තේ නැහැ ලංකාවේ කලා ශිෂ්ටි එක ගීතයක් හැර මම කියන්නේ මම දන්න තරමේ उत्तर හැබැයි තියෙන සම්පත් තිබිලා තියෙනවා. ඉතින් තාමත් ඒ තත්ත්වය ඇති. සුන්නලක කැමැත්තකුත් තිබුණා. දැන් නෑ නෑ සුන්නලක කැමැත්තක් තිබුණ නෑ. කොහොම හරි දැනුත් අද දවසේ ගත්තත් හොඳට සසින්දු කියන්න පුළුවන් ඕන තරම් අය ඉන්නවා. හැබැයි නෑ. හැබැයි නෑ. එළියට ඉන්නේ. කො ඒ දැන් ඒගොල්ලෝ ධර්මයේ මේ ඔය වොයිස් ටීම් කියලා එකක් යනවා. ඒක තාමත් ඉහළ ගායන හැකියාව තියෙන ගායක ගායිකාව තරුණ. හැබැයි හෙට එනකොට නෑ කවුරු. හෙට එනකොට නෑ. ඉතින් ඒක මම දන්නේ නෑ ඒක මේ රටේ හැටි. මම සුන්නලක දැන්ට එනවා හපු තැන. මම ගෙක් කියන්නේ කියලා ලාංකීය එක ඉතිහාසයක් කතා කරද්දි අමතක නොකරන්න ඕන චරිතයක් සුල්ලබේසේකර කියන්නේ සුනිලගේ ලෝකෙත් තිබුණානේ වෙනම එයාගේ ලෝකයේ එයාගේ දැනුම් සම්භාරය අධ්‍යක්ීම් තාත්තගෙන් ගෙනාපු දේවල් එයා දේශපාලනය කළ එන අධ්‍යක්ී මේවා WJS ගේ චරිතේ බලපෑවද අනිවාර්යෙන් මගේ ජීවිතේ ඒ කියන්නේ අර තන්වැසි උනේ සොෆිස්ටිකේට් උනේ සුනිලයින්ද ඒ තියෙන දේවල් බෙදා හදා ගනිද්දි කියන්නේ දැනුම අපි කියන්නේ ප්‍රශ්නයක් ගැන චිත්‍රපටයක් ගැන පොතක් ගැන කවියක් ගැන ගීතයක් ගැන කතා බහ ඒ ආදරය ඇතුළේ තිබුණාද ඇත්තටම තිබුණා ඉතාමත් හොඳ අත්දැකීමක් තිබුණා අපි වෙන් වෙන්න මූලික හේතු උනේ එයා ජීවීපීකට කැමති වීම සහ මම ජීවීපීකට අකමැති වීම අද ජීවීපීකට මම අකමැති අපි ජාතික ජන බලවේගයට මම කැමති ඒක වෙනම කොටසක් WJSගේ වෙනම කොටසක් නේ කියලා එයා එයා ජීවීපීකට කැමති නේ මොහොතේදී WJS අකමැති උනේයි මට තිබුණේ නැහැ කැමැත්තක් DVP එකට අකමැති වෙන්නේ එකම හේතු උනේ සිරිමාව බණ්ඩාරනායක රජයට එරෙහිව කරලි ගැසීම ඒ කියන්නේ ඒතරම් ජනප්‍රිය ඒතරම් ලෑන්ඩ්ස්ලයිඩ් වික්ටරි එකකින් දිනපු පක්ෂක ආණ්ඩුවකට ඇයි ගැහුවේ කියන තර්කය තමයි මට දොර ඉස්මත් මේ ආණ්ඩුවේ පටන් ගත්ත විතරයි පටන් ගත්ත විතරයි තව ටිකක් ගියන ඔය දිහේ කලකිරලා වැටෙන්නත් තිබිච්ච ආණ්ඩුවක් වෙන්න පුළුවන් සමහර විට නිකම්ම එහෙමන ඒ වෙලාවේ ඒ කැරල්ල ගන්න හොඳම අවස්ථාව තව ඉස්සරහට තියෙන මාසයක් දෙකක් වෙන්නත් පුළුවන් තව
ඒ වෙන්ගෙන මොහොත සුන්න මම මේ සුන්න ගහන්නේ සුන්න ගහන ඩබ්ලිව් ජයශ්‍රීගේ විතර නෙමෙයි මම කියන්නේ මේ හැම චරිතයක් සුගතපාල සිල්ලා ධර්මසන පත්‍රරාජය මේ හැම කෙනෙක්ම එක්තරා විදිහක මේ රටේ ඉතිහාසයේ කොටස් කරවන්නේ හැබැයි එළියට ඇවිල්ලත් නැහැ කතා කරලත් නැහැ වෙන වෙන දේවල් ඇල්ල සුනිල වගේ කෙනෙක් ඒ වගේ තැනකදී ජයිපේ ස්ථාවරය අනුමත කරපු එක කොයි තරම් රැඩිකල්ද එයාගේ පැත්තෙන් එයා ගිනාවේ ඒක අපෝ ඉතාමත් රැඩිකල් මොකද එයාගේ පෞල් පසුබිම ගත්තාම මධ්‍යම පාන්තික अरे सुन लाई ताता अम्मा मेल मध्य पांति कने अम्मता जीवत्न मम्मी मैच बलला हरी सामान्य सिंपल चाम मिनिशु दामत हित मिनिशु इहल मध्य पांति की उनाट सुन लगी नम सुन लगते मैंने सुन දැන් මේ වෙන්නේ දිතා සාමාන්‍ය මිනිස්සු ලව් කරලා වෙන් වෙන්නේ ආදරය කරලා වෙන් වෙන්නේ විවාහ වෙලා වෙන් වෙන්න කාරණා ගොඩක් තියෙනවානේ වැහිපොදක් වැටෙනවා හීන්සරේ යන්නේ ඇතුළට නෑ මං හිතන්නේ වහින තද්දට වහී වගේ හිතනවනම් අපි පුළුවන් හීන්සරේ ඇතුළට යන්න නෑ වහින ගන්න ආපෝ අපි වස්ස හිටපො වැස්ස ටිකක් තද වෙනකම් ආය මං අතෙන්ද වෙන ආපෝ ආව ආව නේද පොඩි ආවක් එනවා එළියක් එනවා ටිකක් ඔව් සුල්ලක් කගෙන මං අහන්න ගන්න මං මේ කාරණේ ගේන්නම ඒක අර इतिहास के हेम टैंगल मिनसु आदर कलाइंगेनकोट वेंगेनकोट प्रेम कल वेंगेनकोट विवाह वेंगेनकोट समाज वायरे करना अब ओलो इकर इक देख एम पास हितवत का मित्र का अभी खावदत खावदत हितवत नटी रेटिया देख दूर तो हक बला अभी हूं मित्र नटी रेटिया कोम दी मैं आगा අනේ මන් දන්නේ නැහැ. ඒකෙම තිබුණා. ඒ කියන්නේ බය නේද මොකද අපිටත් ආසයි මේක. ඒක ඒක කාටවත් උගන්වන්න පුළුවන් එකක් නෙවෙයි. තමන් ඇතුලින් ඒක එක්කෙනාගේ ජීවිතවල හැටි. දැන් නම් වහිනවා. ඇතුලට යන්න වෙනවා. හිංසරය. යක් යක්. දැන් එළියනේ අපි ඇතුලේ. කතා කරගෙන ආවේ ආදරයේ වෙන්වීම හමු ඒ වෙන්වීම ඇතුලේ වෛරයක් නැතුව අපි දැක හදාගත්ත දේවල්. හැබැයි ඉතින් දැක්කහම අහපුහම ওই પરම්පරාව හැම කෙනෙක්ම හරි නිකන් රැඩිකල්. वचने रेडिकल क्रिया विरक वचने रेडिकल चरित अत्र एहम चरित ये रेडिकल भवास्य में सुंदर प्रेमया वेन्वीम एकतुम तमंगे दिवनीकुतीम साकंगीम मे कौम जैसे मेन्टेन कर एक मंकी मेक हाट उगन्नो अंदुंडल अमार ये अभी जीवित सिद्धवेच दीन मंदो एक मेरा कला सांस्कृतिक पैत सिद्धवेच बहु विनाश्री वलदी बहु संधिस्थान वलदी हेम संधिस्थान मातिया पतिराज धर्मश्री भंडार नायक स्कृतिपाल सिल वगैरह हेम इन्ना पूर्वांगुने अपे जीवित तुलम अपे हदागनापु यम यम इगन्वीम इंद नहीं हेम संधिस्थान को इनकोट ओकेन काल वलदमा क्रियाकारी देशपाल के विधि एलियट इन्नवा देशपाल निकर मनुष्य තමගෙන සියලුම දේවල් අනුන්ට කියන්නේ නැහනේ. තමගේ විරින්දටවත් කියන්නේ නැහනේ. තමගේ පෙම්වතියටවත් තමගේ ළඟම හිතවතටවත් කියන්නේ නැහැ. ඒව එයාගේ ජීවිතෙත් එක්කම මැරිලා වල දානවා. ඔව් පුච්චනවා. මුත් නළුවෙකුට පුළුවන් ලෝකේ කාටවත් නොකියන දෙයක් කියන්න. නළුවෙක් හැටියට, චරිත හැටියට. දැන් මම රඟපාන සමහර චරිතවලදී මගේ හැබෑ ජීවිතේ දේවල් මම කියනවා. මතක් වෙනවද කියනවා? නැහැ නැහැ. දිබස් වල ලියලා වෙනවා. දිබස් කියන්නේ දෙබස් කියන්නේ මේ රට අපිට එක ජීවත් වෙන මිනිසුන්ගේ චරිතනේ මිනිසුන්ගේ චරිතනේ ඉතින් ඒ චරිතවලදී කලාකෘතියක හෝ නිර්මාණකා නිර්මාණකෘතියක මං රඟපාන චරිතයට එනවා දැන් මරාසාද් නාට්‍යයේ සාද් දැටියට මං රඟපානකොට ප්‍රේමය ආලය කාමය ගැන මම ඇත්තටම හිතපු දේවල් මම ඒකේ හැබැයි ජීවිතේ කියන්න බැරි ඒවා වේදිකා දීලා දිනවා ඔව් බය නැතුව බය නැ කියන්නේ ඒ කියන්නේ ඒ හතරේ මට තේරෙනවනේ ඒ මායිම ඇතුළේ ඕන තරම් නිදහසේ කතා කරනවා දීලා දින්න පුළුවන් ඒ කියන්නේ වැඩියෙන් ආදරේ දේශපාලන කියන කැලලට වැඩිය නළුවා කියන දේශපාලනයට කැමති වෙන්න පුළුවන් මොකද ආට් කියලා අපි කරේ දේශපාලනයනේ කලාවේ දේශපාලනය මිසක් ඔය තියෙන පක්ෂ දේශපාලනය නෙවෙයි පක්ෂ දේශපාලනයට නම් මම කැමති නැහැ මොකක්ද ඒක වෙනස පක්ෂයක් නැති දේශපාලනයක් තියෙනවා දේශපාලනයක් නැති පක්ෂයක් තියෙනවා දැවුවා නැතුව පක්ෂයක් නැතුව දේශපාලන පක්ෂ කියන්නේ මොකද්ද දේශපාලන පක්ෂ කියන්නේ මේ එක එක තමන්ගේ
පම්පෝරිය ගහ ගන්න හදපු යෝනි දේශපාලනික නීට වඩා වෙනස් දැන් කලාවේ දේශපාලන දැන් කේම්දාස මාස්ටර්ගේ කලාවේ තිබිච්ච දේශපාලනේ මොකද අමරදේවල ඉඳිදී වික්ටර් රත්නායක කියන එක ඒක ලොකු පොලිටිකල් චේන්ජ් එකක් නේ නන්දා මාලනී කියන එක ලතා වල්පොල ඉඳිදී ඒක හරි අර දෙවැන්තම ධාතු කරුණු දෙකක් ඉඳිදී ඔව් තව එකක් උස්සන් එනවා කියන එක ඉතින් ඒ ඒ තමයි කලා ඒතර මියුසික් මියුසික් පැත්තේ කරපු කරල්ල මොකද උතුරු ඉන්දියානු හෝ දකුණු ඉන්දියානු හෝ කිසිම සංගීතයකට අයත් නොවන අයත් නොවන ඒත් ඒවයි ඒ පදරමත් සහිතව කාටවත් කියන්න බෑ ඒව එහෙම නෙමෙයි කියලා නෙමෙයි කියලා නමුත් තමාගේ ස්වාධීන චින්තනයක් සහිතව තමයි එයාගේ කලාව පැමිණියේ ඔය කැරල් එන්නේම නරකම කාලෙකනේ ඔය කියන ආර්ට්ස් වල එන කැරලි එන්නේ නරකම කාලෙක කියන ජීආර්ගේ පාලන කාලේ වැඩි වැඩිපුර දේවල් එන්නේ 77 න් මෙහා පැත් එහා පැත් මෙහා පැත්තට දිච්ච කාලේ හැබැයි ඊටත් වැඩිය නරක කාලෙක කොහොම ආර්ට්ස් दर्शनी जीवत्व प्रश्न මුදල් හදල් කියන්නේ එහෙම ගත්තොත් එහෙම රුපියල් 300ක් පඩි අරගෙන ආර්ට්ස් කරපු මිනිස්සු ඔව් තේ රුපියල් 300 ආද දවසට ගත්තොත් ලක්ෂ 3ක් විතර අද ඔව් ඉස්සත් වැඩි මං හිතන්නේ ඊළඟ ඊළඟට තිබුණේ නිදහස තමන්න ලොකු ටාගට්ස් තිබුණේ ඒ කාලේ තිබුණ ලුඟාවක් ලොකු නිදහසක් තිබුණා ඇත්තටම මේ කලාවේ තියෙන නිදහස නැති කරේ වමේ ආණ්ඩුමයි UNP ආණ්ඩුව තිබිච්ච කිසිම කාලයක කලාවට එහෙම ඇඟිලි ගැව්වේ නැහැ ලොකු ලොකු චෝදනාවක් මුළු කියන්නේ මුල් කාලේ UNP එක එහෙම කලාවට එහෙම ලොකුවට ඇඟිලි ගැව්වේ නැහැ කලාව කලාවට ඕන විදිහට කරගෙන යන්න දුන්නා. හැබැයි සිනමා වණ්ඩාරය මැතිණියගේ ආණ්ඩුවේ හිටපු කොමියුනිස්ට් පක්ෂයට සම්බන්ධ අය ජනතා ලේකක සංගමය වගේ අය තමයි කලාවට නීති රීති දාලා සමාජවාදී අතාරතිය ගේන්න ඕන කියලා වෙනම දෘෂ්ටිවාදයක් ගෙනා. ඒ කියන්නේ දැන් ගුණසේන විතානගේ පොත් ගත්තම අපි දන්නවා බණ්ඩාරනායක උන්නේගේ ප්‍රතිමාව යටට වෙලා පෙම්මතුන් පෙම්මතියන් ගෝල් ෆේස් එකේ කතා කරන්නේ ලංකාවේ විප්ලවය කරන හැටි. කරුණාසේන ජයලත්ගේ පොත්වල රබර් කැලෑවල කජු කැලෑවල කෙල්ල කොල්ලෝ එක්කවෙලා මේ අවුරුදු ගානකට පස්සේ හම්බෙලා තියෙන ප්‍රේමතයි ප්‍රේමතියයි. කතා කරන්නේ රටේ විප්ලවය කරන හැටි කතා කරන්නේ. බොරුනේ. බොරුනේ. ඒ කියන්නේ සමාජවාදී අචාරිතනේ. ඒ කියන්නේ රට ගැන තමයි එක කියන කෑ. පෙම්බතියොත් එහෙමයි. මේකට මෑණි කතා කරන්නේ ඒක වෙන්නේ නැති. ඇත්ත ඇත්ත ගැහනුන් සහ මිනිසුන් තරුණයන් සහ තරුණියන් එහෙම නෙමෙයි. එහෙම කතා කරන්නේ නැහනේ. ඒ වෙනුවෙන් අරගලයකට එක් වෙන එකයි ඒ ගැන කතා කර කර ඉන්න එකයි දෙකක්. අරගලය කරන එක වෙනම කාරණයක්. ඒ ගැන කතා කර රබර් ගසස් ඉන්නවා කියන එක වෙනම කාරණයක්. ඒක වෙන්න බැරිද? ඒක වෙන්න බැරිද? මොකද ඔය චෝදනා ටික බරපතල චෝදනා. ඒ කියන්නේ කලාව සම්බන්ධයෙන් ලංකාවේ වැඩිම බලපෑම කරන්නේ කියන කැලණි උතන තියෙන්නේ. බලපෑම කරන්නේ වමට සම්බන්ධ කණ්ඩායම වමේ සම්බන්ධ ආණ්ඩු කියන එක. හැබැයි ඒගොල්ලෝ නෙමෙයි ඊට පස්සේ ආණ්ඩු කරේ. ඔව් හැබැයි ඒ වෙනකොට අර පරණ ආණ්ඩු කරපු සමහර තීන්දු తీරන ඉතින් අර ඊළඟට ආණ්ඩුව දිගට කරගෙන යනවනේ. හැබැයි කවදත් මේ රටේ ඔව් ඒවා ඒ විතරක් කරගෙන යනවා දිගට. ඔව් ඒ විතරක් වෙන දේවල් නෙමෙයි ඒවා ටික කරගෙන යනවා. ඒ කියන්නේ සංස්කෘතික අමාත්‍යාංශය දිගටම කරගෙන යන්නේ ඉතින් අර පරණ සංස්කෘතික අමාත්‍යාංශය කරපු ඒවා. දැන් අපි දන්නවා සංස්කෘතික අමාත්‍යාංශය කිස්සලම ලංකාවේ බිහි වෙන්නේ බණ්ඩාරනායක උනේ කාලේ. සංස්කෘතික ඇමති වෙන්නේ රත්නපුරේ හිටපු mantri ජයවීර කුරුප්පු. ඒ ජයවීර කුරුප්පු මේ මේ යාලකැලේ ගිහිල්ලා මුවෙක් මරන් කනවා. මේ සංස්කෘතික ඇමති කරපු දේවල් ඒ කාලේ. අමතක නැතිව. ඔව් සමහර සංස්කෘතික ඇමතිතුත් එක සාකච්ඡා වලට ගියාම අර ගහ පේන ගහේ නෑ නෑ ඒ ලන්සි පෙපල් ගහද්ද කියලා අහනවා. අහනවා. ඒ පෙපල් ගහනවා. අපේ අත්දැකීමෙන් දන්න දෙයක්. ඇත්තටම ඇත්තටම ස්කූලේ තිලක සංස්කෘතික ඇමති උනේ කොහොමද කියලා කවුරුවත් දන්නේ නෑ. දන්නේ නෑ. දන්නේ එකම දේ මැකිරත්පත්ත්තේ අල්ලස් නඩුවෙන් නිදහස් කරේ නඩුකාරයෙක් ඇරියට SS ස්කූලේ තියෙන. හම්බුණ අමාත්‍යංශම සංස්කෘතික අමාත්‍යංශය. අමාත්‍යංශේ ඔව් ඇමති සංස්කෘතික. ඒ කියන්නේ අමාත්‍යංශ හම්බෙනවා කියන එක. දැන් ඔය ඔය සංස්කෘතික කැල අමාත්‍යංශ කියන කැල ගත්තොත් ඇත්තටම සංස්කෘතික අමාත්‍යංශයක් ඕනද? ඕන නැහනේ. ඇයි දන්නේ? සංස්කෘත ඉතින් ඒ කාලේ ඉතින් බණ්ඩාරනායකුනේ මේ මේ සිංහල සංස්කෘතිය පිළිගන්නනේ ආවේ. සිංහල සංස්කෘතිය රාජ්‍ය ලෙවල් එකකින් ආවනේ කියලා පෙන්නනේ ආවේ. කළා තමයි අර වගේ මූවෙක් මරාගත්ත කාපු එකෙක් සංස්කෘතික ඇමති කරා සංස්කෘතික ඇමති වෙන්නේ ඇමතුණාට පස්සේ මුවා මරන් කෑවේ කොහොම හරි ඉතින් එයාගේ හැදියාවනේ පේන්නේ ඊට පස්සේ එන්නේ දැන් SS කුලතිලක වගේ
පරණ අඩුකාරයෙකුට අමතිකම දෙනකොට උපඅමතිකම දෙන්නේ කොළඹ යුගයේ කවියෙකුට සෝමිරි චන්සිරි. හට නැවෙන්න ඕනේ අනිත් පැත්ත. ඔව්. අර සාමාන්‍යයෙන් ගෙන්න ඕන. කවියට සංස්කෘති කැමතිකම දීලා අනිත් කෙනාට දෙවෙනි එක දුන්නත් කමන්නේ. උමාරි ඊට පස්සේ ඒක මා ධර්ම විදියට වෙන්නේ රනිල් වික්‍රමසිංහගේ මෛත්‍රීපාල සිරිසේනගේ කාලෙනේ. ඒ කියන්නේ සංස්කෘතික මාත්‍යංශ ගානෝනේ බෙල්ල කැඩෙන්න බෙල්ල දෙනවා අකිල විරාජ් කාර්යවසම්ට කවන්දේ දෙනවා ඇස්බිනා වින්නට දෙක දෙපළක දෙක දෙපළ දැන් එකම එකම පළාතේ දෙන්නට දෙන්නට ඔව් දීලා දාන මේ විදියට ඒ ඊට අමතර කිසි වැඩක් වෙන්නේ නැහැ සංස්කෘතිය පැත්තට પાස්පෝට් එකක් තමුල දෙනවා ඔව් ඔව් එහෙමනේ දින ඕනම් પાස්පෝට් හදාගෙන යන්න කියනවා කියන්නේ ඩබ්ලිව් ජයසිරි කියන්නේ પરම්පරා තුනක් විතර දැස් අපිට හම්බ වෙන කෙනෙක් නේ ඒ කියන්නේ අපේ පැත්තෙන් ගත්තොත් අපේ තාත්තලත් එක්කලා දැකපු කෙනෙක් අපිත් දැක්කා අද අපේ දරුවෝත් දකින්න සමහර ටෙලිනාට්‍යකෙමු කැමතිද අකමැතිද ඒවා මෙගාද රබර්ද ඔට්ටපාලුද කියන එක නේමම ගේ මේ නාට්‍යවල තම් වෙනවා මේ પરම්පරා ගාන කොහොමද උන් අල්ලගෙන හිටියේ ලේසි නෑනේ ජීවත් වෙන ඉඳ තමයි නෑ ජීවත් වෙන තවයි ඉන්නෝනේ නෑ අල්ලගෙන ජීවත් වෙන ඉඳ වෙන ජීවත් වෙන ක්‍රමයක් නෑ ජී මේක ජීවන වෘත්තිය උනානේ රඟපෑම යාට රස්සාව ඉල්ල අසුනුවට පස්සේ එදා මෙදා තුර වෙන රස්සාවක් කරේ වෙ නැද්ද නෑ මම ඇඩ්වර්ටයිසින් ඒජන්සිස් වල වැඩ කරලා තියෙනවා වලෙන් දැන්නේ මා හිතනවල तृप्ति මේක මේක ඊට වැඩිය මේක තෘප්තිමත් මේක වචනෙම කිව්වොත් මේකේ පොඩි ආතල් එකක් තියෙනවා ආතල් එකක් තියෙනවා ඩබ්ලිව් ජයසිරිව එළිය මිනිස්සු දන්නේ නළුවෙක් හැටියෙන්නේ දැන් දැන් නම් දන්නේ හාමුදුරු කෙනෙක් හැටියට මොකද වැඩිපුර ප්‍රසිද්ධ වෙලා තියෙන දැන් නිකන් අඩුවෙන් කොණ්ඩේ කපන්නත් පුළුවන් අර අඩුවෙන් කොණ්ඩේ කපනවා නෙවෙයි කොණ්ඩේ එන්නේ නැහැ ඔය ඒක නිසා අඩුයිනේ මේක පාටිස්ස කරන්න දින වැඩි අඩුයි ඔළුව පැතර කරන්න දින වැඩි මම කියන්නේ ඒ නිසා දැන් දැන් නිකන් කොටු වෙලා වගේ දැනෙන්නේ නැද්ද දැන් නම් ඉතින් කොටු උනත් කවන්නේ නැහැ තව ඉතින් අවුරුදු 10කට වඩා ජීවත් වෙ මේ කාලෙත් නැහනේ ඒ 10 කියන්නේ ලොකු දෙයක් නේ ඔය ඉතින් මං හිතන්නේ ඒක අපිට කියන්න බෑ අපි මොකද මං යුග කීයක්ද කියන්නේ යුගම 60 ගණන් වල එක යුගයක් ලංකාවේ දේශපාලන සමාජ යුග 70 ගණන් වල තව යුගයක් 77න් පස්සේ තවත් යුගයක් 71 අරගලින් පස්සේ තවත් යුගයක් 83 කළු ජූලියෙන් පස්සේ තව යුගයක් ඊළඟට මහා පාට බෝම්බ විජය කළු ජූලිය 80 ඉඳලා 85 වෙනකම් මං ලංකාවේ හිටියේ මයිටි සවුදි අරාබියේ මොනවා කරාද ඇමරිකන් කම්පැනි එක වැඩ කරා මොනවා කරාද හිටි කිලෝ වැඩ කරන කෙනෙක් කියලා කරේ ඔය මේ වීඩියෝ කියන්නේ වීඩියෝ ස්ටේෂන් එකයි ලයිබ්‍රරි එකයි කියන්නේ රෙක්‍රියේෂන් විවේකාගාර ඔක්කොම බාරව හිටියේ මම ඒ කවුද රසව හෙළදුන්නේ මේ ලංකාවේ මේ මගේ යාළුවෙක් පීබී ළඟසිංහ එයාගේ අයියාගේ තිබුණා ස්පෙක්ට්‍රම් ලංකා කියලා ඒජන්සි එකක් රටේම ඒජන්සි එකක් හොඳයි ජොබ් එක मुदल ඒක ඉවරෙන්නේ තමන්ට කලමනාකරණේ දන්නේ නැති හින්දාද? ඔව් කලමනාකරණේ දන්නේ නැති. නැත්තම් එහෙම වෙන්න බෑනේ. කද අදටත් මට මුදල් කලමනාකරණයක් නැහැ. දැන් කවුද කරන්නේ? පෞද්ගලික ජීවිතේදී? පෞද්ගලික ජීවිතේදී එහෙම ලොකු කලමනාකරණය කරගන්න තරම් විශාල මුදලක් හම්බෙන්නේ නැහැ. ඉතින් තියෙන එක කොහොම හරි මායි ගෙදර උන්දයි කරගන්නවා. දැන් ගෙදර දැන් ඉන්න ගෙදර උන්දව හම්බෙන්නේ කොයි කාලෙද? ගෙදර උන්දා කියලා වයි කිව්වේ මම කිව්වේ නැහැ. ගෙදර උන්දා ඇත්තටම හම්බෙන්නේ සුනිලගේ ඔෆිස් එකේදී. සුනිලගේ සෙක්‍රටරි කෙනෙක්. කැමති වුණා. නැත්නම් ඉතින් මං අනිත්ලා මහා අවුරුද්දටත් ඉන්න විදියක් නැහැ නේ. අකමැත්තෙන් ඉන්නේ වලට ඇතිනේ. සමහර අය මං කියන්නේ මේ ජීවිතේනේ. අහපුවාන් කැමති වුණා නම් එහෙමද? ඔව්. කවුද? දැන් ඒකේදී හැවි කවුද ඉස්සල්ලාම? ඒක නම් මං තමයි ඇහුවේ. හා කිව්වා. ඔව්. අම්මගේ ගෙන් පැකිලීමකින් තොරව හා කිව්වා. ඔව්. දැන් මේක මේක අමුතු ජීවිතයක් නේද කොහොමදත් ඔය කියන අහන ප්‍රශ්න වලට උත්තරත් එක්කලා ගත්තාම කොහොමදත් අමුතුයි තමයි තමයි. දැන් ආයෙ නාර හාමුදුරු කැලලට. ඇයි මේ හාමුදුරු කැලලට වැඩි යන්න ගහන්නේ නැත්තේ? ඉතින් මුලින්ම අපේ බිරිඳ එනවා කතා කරනකොට. බිරිඳ එනවනම් සමහර දේවල් කතා කරන්න එහෙම පස්සේ. කමක් නැහැ නේ. හරි. ඉතින් මට කතා කරේ සිඳු චිත්‍රපටියේ සිඳු ටෙලිනාට්‍යයේ මේ හාමුදුරු චරිතෙට ඉතින් ඒක පටන් ගත්ත දවසේ ඉඳලා ඒක කරනවා දැන්. අපි ඊට කලින් හඳයාගේ ටෙලිනාට්‍යයේ හාමුදුරු චරිතයක් කරා. ඔව්. අපු මත ගොඩක් කරලා තිනවා හඳයාගේ කරලා තිනවා. තව ෂෝට් ෆිල්ම් කීපයක කරලා තිනවා.
තව ඔය මේ මං කරලා තියෙන ගොඩාක්. ඒ කියන්නේ දැන් නිකන් භික්ෂු චරිතය පත්‍යම් වෙලාද? පත්‍යම් වෙලා නෙවෙයි ලේසි ඒක රඟපාන්නේ අනිත් චරිත වලට වඩා. දැන් සිවුර හැම දාගන්න හොඳට පුරුවන්. ඔව්. ඒ කියන්නේ හාමුදුරු කෙනෙකුට තරමටම සිවුර දාගන්න එක පුළුවන්. ඔව් ඒක ඇත්තට අමාරු දෙයක් නෙවෙයි. හැබැයි ඒ වගේ වාත ඇඳුමක් වගේ ජීවිතේට ඇඳලා. ඒක මොකද වාත? හරිම අමාරුනේ එකක් ඇඳන් ඉන්න මේ රස්නේ වෙලා ඔක රෙද්ද පොරවන් ඉන්නවා. පොරවන් ඉන්නවා කියන කාරණා. ඔව්. W ජයසිරි මේ ඔක්කොම ඉවරලා දැන් ඉන්නව තැනක සිංහල කලා මණ්ඩලෙ සිංහල කලා මණ්ඩලෙ ඉන්නවද නැහැ කොහෙවත් නැහැ කොහෙවත් රජයේ කිසිම තැනක කවදාවත් ජීවිතේ නැහැ මුලින් හිටියා මේ අපි ඉතින් අපේ දේශපාලන ජීවිතේ සමහර පක්ෂ දේශපාලන වැඩ කරනකොට මෝඩ වැඩ කරනවනේ එහෙම කරු මෝඩ පක්ෂ දේශපාලන වැඩ කිරීමද මෝඩ එහෙම නැත්නම් පක්ෂ දේශපාලන පක්ෂ දේශපාලනයේදී මෝඩ වැඩ කරා පක්ෂ දේශපාලනයත් මෝඩයි ඒකරු මොඩ වැඩ තමයි 2015 මෛත්‍රීපාල සිරිසේනම ජනාධිපති කිරීම. ඒකෙන් පස්සේ මාව ගුවන්විදුලියේ අධ්‍යක්ෂක මණ්ඩලයට පත් කළා තිබුණා අවුරුද්දක් විතර. එච්චරම තමයි ඊට පස්සේ අයින් වුණා. මොකද ඒ කරන්න තිබුණේ? මොනවත් නැහැ මාසිකට සරයක් හම්බ වෙලා උන් කියනේවට ඔව්ව කියලා මේ ඒකක් දීලා 10000ද කොහෙද? ඒකක් දීලා 10000ක් දෙනවා එච්චර. අධ්‍යක්ෂ මණ්ඩලයෙන් 500 10000 ට්‍රාන්ස්පෝර්ට් ඒගොල්ලෝ දෙනවා. එච්චර තමයි අර ගුවන් විදුලියේ රජ රස්සාවෙන් පස්සේ කරපු එකම රස්සාව. රස්සාව ඉතින් ඒක ඒ ගුවන් විදුලියට කිසි දෙයක් කරන්න හම්බුන්නේ නැහැ හිටපු කාලේ තුල. හම්බෙන්න සමහර W ජයසිරි වග ගැන දන්න අය මුකුත් කරන්නත් නෙමෙයි මේ තනතුර දෙන්න ඇත්තේ. නෑ කරන්න තමයි බලාපොරොත්තු වෙනවා කරයි කියලා කරන්න දෙන්න ඒක ළමනේ කරන්න දෙන්න ඇත්තේ. ඒ දෙන්න නැත්තේ ඒ කියන්නේ ආණ්ඩුවෙන්ද නැත්නම් ආයතනයෙන්ද ආණ්ඩුව ආණ්ඩුවක් දෙන්නේ නැහැ වැඩි කරන්න. දෙන දෙන ආණ්ඩුවක් ගැන තියෙන බලාපොරොත්තු මොකද්ද? ඈ දෙනවා මිනිසුන් නිදහසේ වැඩ කරන්න W ජයසිරිගේ වැඩක් ගන්න කලාශිල්ප කලව කරුවන්ට හොඳට වැඩ කරන්න ඉදහසට තනියම නෙවෙයි නෑ මං කියන්නේ එහෙම ආණ්ඩුවක් ගැන බලාපොරොත්තු වෙන්න ශිල්පීන්ට මේ කලාව කරගෙන ඉන්න දෙන්න දිදහසේ එහෙම එහෙම ආණ්ඩුවක් ගැන බලාපොරොත්තු තියන දඩුවානේ නෑ මගේ නම ප්‍රාර්ථනාව බොරු දේවල් ප්‍රාර්ථනා කරලා වැඩක් නෑනේ එහෙනම් එහෙනම් ඇයි කාලෙන් කාලට ඔය කියන විදිහට එක එක කණ්ඩායම් වලට විශ්වාසය තියන්නේ නෑ විශ්වාසය තියන්නේ නෑ දැන් මේ වෙලාව අපි දේශපාලන පොලිටිකල් ඇනිමල් කියලානේ කියන්නේ දේශපාලන සත්තු සත්තුනේ සත්තු හැටියට ඉතින් අපි මිනිස්සු හැටියට මොනවාරි විශ්වාස කරන්න එපා ඉතින් ඒ වෙලාවේ දැන් මේ වෙලාවේ මම විශ්වාස කරනවා මේ ජාතික ජන බලවේගය ආණ්ඩුව පිටවන්නේ නැහැ කියලා ෂුවර් නේ මේ කතා කරමු හොතේදී නෑ නෑ මේ කතා කරන මොහොතෙන් අවුරුදු 3කට පස්සේ 5කට පස්සේ අපි දන්නේ මේ කතා කරන මොහොතේදී එහෙම දෙයක් නෑ අගෝස්තු 5 ඡන්දෙදී ආණ්ඩුව පිටවන්නේ නැහැ නේ ජාතික ජන බලවේගය ඒක මම දන්නවා ආණ්ඩුව පිටවන්නේ නැත්නම් මොකද ඡන්දෙ දෙන්න කියන්නේ? නෑ ඉතින් ආණ්ඩුව පිටවුවේ නැති වුණාට දෙන ඡන්දෙට වටිනාකමක් එනවනේ. අඩු ගානේ Tamanට. ඔව්. එහෙම හිතනවද? ඔව් මං හිතනවා. මොකක්ද එහෙම හිතන? ඇත්ත විශ්වාසය මොකක්ද එහෙම තියෙන? ඇත්ත විශ්වාසය කියන්නේ මගේ හිතට එකගව මගේ ඡන්දෙ පාවිච්චි කරා. මොකක්ද තියෙන සතුට? ඒකට හිතට එකගයි කියන මොකක්ද W ජයසිරි? W ජයසිරි කියන කෙනා. ඒ කියන්නේ මම මේ වෙලාවේ මට හිතට එකඟ මට හිතට හොඳයි කියන හිතන තැනකට මගේ කැමැත්ත ප්‍රකාශ කරා. දේශපාලන කණ්ඩායම් කවදාවත් අඬගහලා නැද්ද අපිත් එක්කලෙන්ද වැඩ කරන්න කියලා? මොකද නැත්තේ? කවුද අඬගහලා නැත්තේ? කඩගහලා නැත්තේ LTT එක කතා කරලා නැහැ. ඒකෙන් හම්බෙන්න වෙලාවක් තිබුණේ නැහැ. තිබුණේ නැහැ. TULF එක කතා කරලා නැහැ. TNA මහින්ද රාජපක්ෂට සම්බන්ධ කිසිම දේශපාලන පක්ෂයක් මට කතා කරලා නැහැ. කතා කරලා නැහැ. ඒ කියන්නේ LTT එකත් ඒ කොටට දැම්මේ? නැහැ. මං කියන්නේ මේකත් කොම එකයි. නෑ මම මේ වහන්නේ එහෙම අනිත් අය හැමෝමත් කතා කරනවා එන්න වැඩ කරන්න වැඩ බලේ හම්බුනහමත් කියන එන්න අපිත් එක්කලා වැඩ කරන්න කියලා එහෙමත් තියෙනවනේ තම සමහර දැන් නිදහස් කලා සම්දාන එහෙම 94 ගත්තට පස්සේ නෑ නෑ මම ඒ අඬ ගෙවෙත් හැබැයි W ජයසිරිත් එක්ක හිටපු යාළුවෝ ගොඩාක් දෙනෙක් ගිහලා ඒව වැඩ කරනවා ඕ ඉතින් ඒකට මම මොනව කරන්නද දැන් ඒ යාළුවෝ යනකොට යන්න කලින්වත් අහන්නේ එච්චර දේශ නෑ 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 කතා එහෙම නෑ ඒ ඔයා අහන ප්‍රශ්න ඒකටවත් උත්තර දෙන්න බෑ මොකද ඒ කියන දේ ඕම ප්‍රශ්න නගන්න බෑ ඒකට. එහෙම එකක් නෑ. නෑ එහෙම එකක් නෑ. අඬ ගහවද ගියා ඒගොල්ලෝ අපි දන්නේ නෑ. ඔව් අපි දන්නේ. අඬ ගහන්නෙත් නෑ. එතකන් ඒ අඬ ගහන මොහොත වෙනකට පෙරදිවිච කිසිම සාකච්ඡාවක් ඒවට අදාළක් නෑ. ගිලිවර. ගියාට පස්සේ තමයි පොහොමින්ද පත්තරේ දැක්කොත් තමයි දන්නේ. යකොඩු මාත් එක්ක ලියේ බීපු යාළුව. අද ගිහිල්ලා මේ අහවල් තැන සභාපතිකමක් කරන්න කියන එක. ආපහු හැරෙමු මේ ශේෂ්ත්‍රේ දැන් මං කියන්නේ දැන් ඉන්න ශේෂ්ත්‍රේ ගත්තොත් අනාගත සම්බන්ධයෙන් බලාපොරොත්තු තියන්න පුළුවන්ද? W ජයසිරිට නෙමෙයි අලුත් අය එනවා අලුත් නිර්මාණ ශිල්පීන් එනවා රංග අපි කියන හැටියට නළු එනවා නිලියු එනවා අධ්‍යක්ෂකවරුනේ ඒක එක පැත්තකින් මේමය මූලික වශයෙන් මම හිතනවා ලංකාවේ සමාජීය වෙනසක් බරපතල සමාජීය වෙනසක් වෙන්න ඕන ආකල්පමය වශයෙන් වෙනස් වීමක් වෙන්න ඕන එතකොට ඉබේම සමාජය වශයෙන් වෙනස් වීමක් වෙන්නම ඕන ඒක ඒක ස්වයංසිද්ධ එකක් නෙමෙයිනේ ඒක ඒක සඳහා අපි වැඩ කරන්න ඕන
වැඩකිරීම සඳහා පෙරමුණක් හදන්න ඕනේ නැද්ද මිනිස් පෙරමුණ ඔය ඒ එහෙම තමයි එහෙම හිතලා තමයි මේ ජාතික ජන බලවේගය මේ මොහොතේදී මේ මොහොතේදී ජසිරේ මම කියන්නේ ඩබ්ලිව් ජසිර කියන කෙනාගේ ජීවිතේම ඔයගේ උත්සාහයෙන් දරලා මගේ තනියම මගේ එහෙම උත්සාහයක් නැහැ නෑ එහෙම උත්සාහයෙන් දරලා තියෙනවනේ විනායත් එක්කලා මම කියන්නේ තනියෙන් නෙමෙයි තනියෙන් කෙනෙකුට වෙනස් කරන්න බෑ වගේම ඒව සම්බන්ධයෙන් තියෙන්නේ පසුතැවීම දසාර්ථකීම ගැන නෑ ඕ හුඟාක ඒව ගැන නම් පසුතැවීමක් තියෙන්නේ ඒ පසුතැවීම නැති කරගන්න තමයි ආයිසරක් තව එකකට උත්සාහ කරන්නේ උත්සාහ කරන්නේ එකත් ඒ වෙයිද නැහැ පෙර වැරදි අහෝසි වෙයි කියලා හිතාගෙන තව එකකට try කරනවා ඊට පස්සේ ඒක ඒක එහෙම දැනද්ද කියන එක ආපහු දන්නේ නැහැ අලුත් පරපුර ගැන දැන් කවුරු හරි කතා කරන්න ගියොත් පස් දෙනෙක් ගැන කියන්නේ කොහොත් නම් කළා පස් කියන්න පුළුවන්ද අලුත් පරපුර මම මං කල්පනා කරනවා දැන් අලුත් පරපුර ගැන කිව්වොත් නඩුව හැටියටද නැත්නම් ඕන ශේෂ්ඨක නළුවෝ ලේකකයෝ ගීත රචකයෝ කැමති මහක් ගැන කියන්නේ මේක නිකන් මම කියන්නේ ඒක ඇතුලේ දේශපාලනය තියෙනවා මම මෙහන ප්‍රශ්න ඇතුලේ කියනවා මට හිතෙනවා මේ අලුත්ෙන් එන අයගේ මං කැමති ධර්ම ප්‍රීඩායස්ට රොෂාන් රවීන්ද්‍රට ජගත් මනුවරණට සාවනලි ෆොන්සේකාට ඔය හතර දිනක් කිව්වා තව එකෙක් ඇහුවොත් මම නිකන් යෝජනා කරනවා නදීක ගැන මං නදීක ගුරුගේ සංගීතයට කැමති නැහැ. ඒක ඇයි කියලා අහන්න බෑ. මොකද මම මියුසික් ගැන දන්නේ නැති නිසා. ඔව්. මම දන්න ආකාරයෙන් මට තේරෙන ආකාරයෙන් නදීකගේ මියුසික් වල ස්වීට්නස් එකක් නැහැ. මං කියන්නේ මියුසික් වල ස්වීට් ගතියක් තියෙන්න ඕන. ඒක නැහැ. ඒක නැහැ. ඒක ටිකක් විවාද සම්පන්න කතාවක්. මම කොහොමද තියෙන්නේ මෙහෙමනේ. ඕනම හැන්දෑවක ඩබ්ලිව් ජේසීත් එක්කලා හම්බුනත් එහෙම විවාද සම්පන්න කතා වලින් තමයි මේ කතා බහ ඉවර කරන්න වෙලා තියෙන්නේ බොහෝ දෙනෙකුට. හැබැයි රදිකත් එක මං තරහක් නැහැ. පුද්ගලිකව මං ඉතාමත් කැමති. හැබැයි ඉතින් මං නගපාපු බොහෝ දැන් ස්වරූප චිත්‍රපටි මං ප්‍රධාන චරිත නගපාපු අතිරාජගේ ස්වරූප චිත්‍රපටි සංගීත කරෙත් නදීක. හැබැයි නමුත් මම තවමත් මට ඒ ගැන එයාගේ සංගීතය ගැන විශාල හැඟීමක් පැහැදීමක් නැහැ. මං ඊට වඩා කැමති කසුන් කල්ලාරට තමයි මගේ ගොඩක් කැමති. අමල් පෙරරා. ඒ පහ ඇතුළේ ඕන කසුන් දා ගන්න පුළුවන්. පුළුවන්. කව් කායරදේ වැඩියෙන් වැඩ කරන්න ආස මේ මොහොතේ හම්බුණා. කවුරුවත් යටදී වැඩ කරන්න ආස නැහැ. නිදාසේ මට පුළුවන් දෙයක් කරගෙන ඉන්න. නිෂ්පාදනයේදී නිර්මාණයේදී යන්න ගහුවොත් වැඩියම කොන්දේසි විරහිතව යන්න කැමති කෙනා කවුද? කොන්දේසි විරහිතව මම යන්න කැමති මේ වෙලාවේ කතා කරොත් හඳගම. තාමත් හඳ ඇත්තට වැඩ කළා තියෙනවා. මොකද හඳයට තියෙන විශේෂත්වය. හඳගම මැතමැටිෂියන් නේ. මැතමැටිෂියන් හැම වෙලාවෙම හිතන්නේ අපි මේ අංක ගණිතයෙන් ඉතරට වඩා වෙනස් විදිහට. හඳයාගේ නිර්මාණ වලත් ඒක තියෙනවා. ඒක තියෙනවා. අශෝක හඳගම කියන නිර්මාණ ශිල්පියා ඇතුලේ මැත්ස් තියෙනවා ඇත්තට මේක එළියට එනකොට. මැතමැටිෂියන් කෙනෙක් කියන එක තියෙනවා. සහ ඒක ඇතුලේ හඳගමගේ නිර්මාණ ඇතුලේ මම හිතන්නේ වැඩියෙන් කැමති පොලිටික්ස් තියෙනවා ඒක ඇතුලේ. ඔව් ගොඩක් පොලිටික්ස් තමයි යා කරන්නේ. පහසුයිද? පහසු අපහුඟක් පහසු. අපහසුම වැඩ කරපු අයගෙන් අපහසුම අධ්‍යක්ෂවරයා කවුද කියලා ඇහුවොත් එහෙම එකක් නැහැ ඉතින්. ඕන කෙනෙක් කළ වැඩ කරන්න ලීසි. ඔව් ඕන කෙනෙක් එක මම සුනිල් සෝම පීරිස් එක්කත් රඟපාලා තියෙනවා වැඩ කරලා තියෙනවා. ඉතින් ඒ හින්දා ඒක ප්‍රශ්නයක් නැහැ. ආ වඩා chance එකක් හම්බුනොත් ආයිසරයක් ඒ ලිස්ට් එකේ අශෝක හඳගම. ඔව් රඟපාන්න කැමති කවුද නිලිය කියලා හෙවොත් වේදිකාව ඉදෝ චිනමා. ඒක මගේ ප්‍රශ්නයක් නැහැ. මාත් එක්ක රඟපාන්න ඉන්නේ කවුද කියන එක මගේ ප්‍රශ්නයක්. සමහරුන්ට ඒ ප්‍රශ්නේ තියෙනවනේ. සමහරුන්ට ඇති මට නැහැ. ඕන කෙනෙක් ඕන කෙනෙක් මාත් එක්කලා හම්බ වෙන අනිත් කැරක්ටර් එක ගැන කවුරු නැ ඕන කෙනෙක් මට ප්‍රශ්නයක් නෑ ඒක අමුතු කතාවක් නේ ඒ කියන්නේ ඒක ලෝකෙම සමහර රංගනේ යෙදෙන අයගෙන් ওই ප්‍රශ්න හපම ඒගොල්ලෝ කියන නෑ මට අරයත් එක්කලා බෑ මම වඩාත් කැමති අරයත් එක්කලා රඟපාන්න මගේ එහෙම ගන්න නෑ එහෙම එකක් නෑ හම්බ වෙන ඕන කෙනෙක් එක්ක මම රඟපානවා ඒ කියන්නේ වැඩේ තියෙන ඔබේ අතේ නෙමෙයි අධ්‍යක්ෂවරයා අතේ ඒ නිසාද ඔව් ඔව් ඒකයි අනිත් එක ඉතින් එන ඕනම කෙනෙක් මම දන්නවා අධ්‍යක්ෂකවරේ තෝරලා ගන්න යාට ඒ චරිතේ පුළුවන් හින්දානේ නැත ඇය තෝරන්නේ නැනේ මේක මගේ ප්‍රශ්නේ නෙමෙයි ඒක ඔව් මගේ ප්‍රශ්නේ කරන්න හම්බුනොත් අධ්‍යක්ෂණේ බාර ගන්න ලැස්තිද අපොයෝ කැමතිද කැමති චිත්‍රපටියකද ටෙලියකටද චිත්‍රපටියක් තමයි හොඳ ටෙලියකට වඩා රඟපාමින්ද නැ මම අධ්‍යක්ෂණයකට ඕන රඟපාන්නේ නැහැ තෝරගන්න නළුව සහ නිළිය කවුද හැමෝම ඒක මම හිතන්න බෑනේ ඔළුවේ තියෙන ස්ක්‍රිප්ට් එක නෑ එහෙම එකක් නෑ තාමත් මම ලියලා තියෙනවා ස්ක්‍රිප්ට් එකක් මම ලියලා තියෙන ස්ක්‍රිප්ට් එක මට ඉස්සෙල්ලා අර නළුව අලුත් පරිපූර්ණ කියන්න බැරි වුණා දසුන් පතිරන දස්සා හුන් තමයි නාක එකට ඉන්නේ මේ මගේ චිත්‍රපටියක් මගේ මම ලියපු පිටපතක් තියෙනවා ඉතින් ඒක කරන්න මට කවුරුත් සල්ලි දෙන්නේ නැහැ සල්ලි දුන්නොත් කරනවා නම් දස්ස තමයි ගන්නවා සල්ලි දෙන්නේ නැහැ කියන්නේ කාටවත් මේ ස්ක්‍රිප්ට් එක පෙන්වලා දිනවද නැහැ ඉතින් තාම නැහැ මේ කාලේ අද කාලේ කවුරුත් සල්ලි දාන්නෙම නැති එකක් තමයි චිත්‍රපටි පෙන්නන විදියක් නැහැ නේ පෙන්නන ක්‍රමයක් ඕල් වහලා කොවිඩ් පෙන්නන ක්‍රමයක් නැහැ නේ
හොඳට කොවිඩ් 19 නැති වුණත් මේ රටේ හොඳ ටයිම් ටේබල් එකක් නැහැ නේ ඩිස්ට්‍රිබියුෂන් පොලිසි එකක් නැහැ නේ විදා හැරීමේ ප්‍රතිපත්තිය අර මුලින් කිව්වද සංස්කෘතික කැමැතිලි හිටියට ඒ වැඩේ වෙන්නේ නැහැ වෙන්නේ නැහැ ඒගොල්ලන්ගේ වෙන වැඩකුත් නෙමෙයි ඒක සහ මේ ශේෂ්ත්‍රීය මායත්තයකට බාධා කිරීම සිද්ධ වෙනවා තමයි මේ ස්ක්‍රිප්ට් එක කවුරු හරි අරන් කරන්න ගියොත් කොච්චර කාලයක් ඇයිද කරන්නේ වැඩේ මොකද දැන් අපි දන්නවනේ සමහර අධ්‍යක්ෂවරුන්ට ලොකු කාලයක් සල්ලි දෙනවා නම් මාසිකෙන් ෂූටින් ඉවර කරන්න අභියෝගය කාට හරි කැමැති නම් කරන්න ඕ මාසෙන් ඉවර කරන්න පුළුවන් මාසෙන් ඉවර කරන්න පුළුවන් ෂූටින් මාසෙකට අඩු කාලෙකින් ලාවට අනිත් ඔක්කොම මාස 3කින් ඔක්කොම වැඩ ටික ඉවර කරලා නිකන් අපි මේ ලාවට ඇහුවොත් මොන වගේ ස්ක්‍රිප්ට් එකක්ද කියන්නේ හා මේක මේක ඇත්තටම මේක ඇත්තටම දෙමළ තරුණයෙක් ගැන එච්චර ඊට වඩා කියන්නේ දෙමළ තරුණයෙක් ඔව් ඒ ඉතින් ඊහා කතාව දිග ඇදී ඒකට මේ මේ පැය ගන්න මදි වෙයි අපිට කතා කරන්න කොහොම වුණත් પરම්පරා තුනක් එකට ගෙනව පුද්ගලෙක් මම කැමති නෑ පෞද්ගලික රංගන ශිල්පියෙක් හැටියට හඳුනන්න මම කැමති ඔහු හඳුනන්න ඩබ්ලිව් ජයසිරි කියන කැලලෙන් විතරයි ඒක තමයි ඔහු ඔහුත් එක්ක කතා කරපු මේ වෙලාව මදි ඇති හැබැයි තව දවසක අර ස්ක්‍රිප්ට් එක කොයි වෙලේ හරි සිනමා නිර්මාණයක් විදිහට නැගෙන වෙලාවක අපි කතා කරමු ඔහුත් එක්ක භවිෂ්‍යදී ජයසිරි අපිට 1 to 1 වලට වෙලාව දුන්නා